අවබෝවන් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රිය 9:55 සමගින් ඔබ හමුවන මම මලින්ද තිරිමාන් මම රෝෂණී විජේසූරිය මුලින්ම අවධානය දවසේ සිරස්තල වෙත විනය විරෝධී හැසිරීම මත විමල්ට සහ රණවීරට තාවකාලික පාර්ලිමේන්තු තහනමක්. 16 කණ්ඩායමේ මන්ත්‍රීවරු 5 දෙනෙකු නිදහස් පක්ෂ ආසන සංවිධායක දොරවලින් ඉවතට. දයාසිරි කුරුණෑගල දිස්ත්‍රික් නායකත්වයට. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයට වෙඩි නොවදින රථයක් ලබා දෙන්නේ ඒකාබද්ධ විපක්ෂයේ ආණ්ඩුවෙන් ඉල්ලයි. අනුම ගහන්නේ වෙඩි නොවදින වාහනයක්වත් ලබා දීලා එතුමාව ආරක්ෂා කරන්න කටයුතු කරන්න එක මේ රජයේ වගකීමක්. අඹේපුස්ස යුද හමුදා කඳවුරේ සෙබලික් උරකුටියේදීම තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කෙරේ. මුලින්ම අවධානය දවසේ පුවත වෙත. දවසේ පුවත. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාගේ පාර්ලිමේන්තු සේවය තාවකාලිකව අත්විටුවීමට පාර්ලිමේන්තුවට අදගෙන ආ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වුණා. එය අනුව විමල් වීරවංශ මන්ත්‍රීවරයාට සති 2කුත් ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයාට සති 4කුත් පාර්ලිමේන්තුව තුළ කිසිදු කටයුත්තකට සහභාගී වීමට අවසර හිමිවන්නේ නැහැ. හිටපු රාජ්‍ය අමාත්‍යනි විජය කලා මහේශ්වරන් මහත්මිය සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පසුගිය ජූලි 3 වෙනිදා පැවති පාර්ලිමේන්තු රැස්වීමේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාව මැදට පැමිණ විරෝධතාවක නිරත වුණා. එහිදී විමල් වීරවංශ සහ ප්‍රසන්න රණවීර යන මන්ත්‍රීවරුන් දෙදෙනා කලහකාර ලෙස හැසිරුණු අතර ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා සෙන්කෝලේ පැහැර ගැනීමට ද උත්සාහගෙන තිබෙනවා. වීරවංශ මන්ත්‍රීතුමා මට වැඩ කටයුතු කරන්න අවස්ථාව දෙන්න. හට ප්‍රවේශම් කරගන්න ඔය දෙන්න. ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමා මට අයින් කරන්න සිද්ධ වෙනවා. මෙම හැසිරීම සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට ඊට පසු දින යෝජනාවක් ඉදිරිපත් කළා. 30 31 32 වගන්ති 3ම කඩ කරලා තියෙන නිසා මම ඔබතුමාගේ ඉතාම ගෞරවයෙන් ඉල්ලා හිටිනවා වරප්‍රසාද කාර්ක සභාවේ මමනින් යොමු කරලා වහාම පියවර ගන්න කියලා. එම කමිටුවේ නිර්දේශ අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ සභානායක ලක්ෂ්මන් කිරියල්ල මහතායි. පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ප්‍රසන්න රණවීර මහතාගේ පාර්ලිමේන්තු සේවය සති 4කට කාලයකට තාවකාලික අත්විඳීම සඳහා යෝජනා මම ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුර ගුණවර්ධන මහතා මෙම යෝජනාව සඳහා ඡන්ද විමසීමක් ඉල්ලා සිටියා. සීනු නාදවන අතරතුරදී ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා ප්‍රකාශයක් සඳහා අවස්ථාව ඉල්ලා සිටියද කථානායකවරයාය ප්‍රතික්ෂේප කළා. නෝ ප්‍රකාශ ප්‍රකාශ බෑ ඩිවිෂන් එක ප්‍රකාශය බෑ සෝරි නෑ ආපහු රණ්ඩු කරගන්න එපා මේකට හේතුවක් නැතුව. This is all provided in the book. දැන් ඡන්දේ දීමේ අවස්ථාව. Order please the motion carried 41 yes and 21 no. ගරු රණවීර මන්ත්‍රීතුමාට ඊළඟයට සහභාගී වෙන්න බෑ. දෙවන යෝජනාව. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ පාර්ලිමේන්තු සේවය සති 2ක කාලයකට තාවකාලික අත්විඳීම සඳහා යෝජනා මම ඉදිරිපත් කරනවා. I have it divide yes okay. Vote in progress. Chandi Avasan. Yes, 39 votes. No, 21 votes. The motion is carried. මේ අතර පාර්ලිමේන්තු සහභාගීත්වයේ තාවකාලිකව අත්හිටුවීම සම්බන්ධයෙන් විමල් වීරවංශ සහ ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරුන් මෙලෙස අදහස් පළ කළා. මේ රටේ නීතිය නමන පොලිසියක් තියෙන්නේ, නීතිය නමන ආණ්ඩුවක් තියෙන්නේ. ඒකම අද වෙනකොට නීතිය නමන කතානායකවරුත් අපේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. සෙන්කෝලයට අත ස්පර්ශ වුණාම අපිට සති 4යි. මේ රටේ ත්‍රස්වාදේව පෝෂණය කරන්න කතා කරපු විජේකලාට තාම කිසිදු පියවරක් නැති. මේ කතානායකවරයා බියෙන් සලිත වෙච්ච කතානායකවරයෙක්. එක පැත්තකින් රනිල් වික්‍රමසිංහගේ රූකඩයක තත්ත්වයට පත් වෙලා තියෙනවා, අනික රුපියලටත් වඩා බාල්දු වෙලා තියෙනවා. සති දෙකක් නෙවෙයි, මාස ගාණක් තහනම් කරා තම මහජනතාව වෙනුවෙන් කරන්න තියෙන වැඩ කොටස වගකීම අපි විඳකුදු අඩු නොකොට ඉටු කරනවා. දවසේ පුවත. වේලි කාලගුණයට මුහුණ දී සිටින ජනතාවට නිසි පරිදි සහන නොලැබීම හේතුවෙන් සිදු ඇති පීඩාව සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව අයදින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
අනුරාධපුර මහවිලච්ඡය නබඩ ගස් දිගිලිය වැව ප්‍රතිසංස්කරණය කිරීමේ අවස්ථාවට කැමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. එල්ලංකා වාරි ප්‍රතිසංස්කරණ දීප ව්‍යාප්ත ක්‍රියාන්විතය යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය අද ආරම්භ කෙරුණා. එහි පළමු අදියර යටතේ මහවිලච්ඡයේ සහ උච්චයාගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයන්හි වැව් 17ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා තෝරාගෙන ඇති අතර ඒ යටතේ නබඩ ගස් දිගලිය වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු අද ආරම්භ වී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අනතුරුව මහවිලි කලාපවල ජනතාවට ඉඩම් ඔප්පු ලක්ෂයක් ප්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව සඳහා ඉඩම් ඔප්පු 2500ක් ප්‍රදානය කිරීම සංකේතවත්ව සිදු කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු වුණා. මිලියන් 15000ක් අපි වේදම් කළා දෙමනවා නියඟේ නිසා. නියඟේට ලක් වෙලා ඉන්න පිරිස මේ වෙන විට 422000ක් වෙනවා. ඊයේ ලැබුණු අලුත්ම වාර්තා. අපි සල්ලි වෙන් කරුවා මිලියන් 9000ක් ආහාර දෙන්න. මේ ඊයේ ලංකාදීපේ කන්න 6ක්ම පාළුයි. කහටගස් දිගිලියහ ගලෙන් බිඳුන ප්‍රදේශවල ගම්මානවල ආහාර පාන හිකෙන් පෙළෙන පවුල් අතරේ අමුසම යුවල බත් නැතුව මුරුංග කොළ තඹගෙන දවස් කීපයක් කෑවයි කියලා මේ වාර්තාව. මේකට විශේෂ නිලධාරියෙක් මේ ගමට මම යවුවා. මේ විදියට වෙන්න දෙන්න බෑ. ඒක ගමක ග්‍රාම සේවාව අසමක නිලධාරි කොච්චර ඉන්නවද? ග්‍රාම නිලධාරි, සමෘද්ධි නිලධාරි, කෘෂි පරිවර්තන නිලධාරි, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි, තව ශේෂ්ත්‍ර සහකාරවරුන්, ප්‍රාදේශීය ලේකම්වරයා යටතේ තනතුරු රාශියක් තිබෙනවා. කෑම නැහැයි කියලා කොහේ හරි ගමක සිද්ධ වෙනවා නම් ඒක කේද වාචකයක්. මේකනම් ගම්මානවල තත්වය මම ජනාධිපතිවරයා විදියට මගේ දැඩි කනගාටුව මම ප්‍රකාශ කරනවා. ඒ අයගෙන් මම සමාව ඉල්ලනවා. මගෙන් පහළ හැම කෙනෙක්ම මේ තත්වයට වග කියන්න ඕනේ. මේ විදිහේ බඩගින්නේ ඉන්න දෙන්න කාටවත් ලුවන්කමක් නැහැ. ආණ්ඩුවක් විදියට. එච්චර ආණ්ඩුව හිඟමනට වැටලා නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් 6 දිනක ඉවත් කිරීමට සහ ආසන දෙකක් සඳහා සම සංවිධායකවරුන් පත් කිරීමට පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා. ඉවත් කිරීමට නියමිත ආසන සංවිධායකවරුන් 5 දිනකම පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායමට අයත් වීම විශේෂත්වයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ රාත්‍රියේ රැස්ුණේ මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදී. ඒ සඳහා පසුගිය දා ආණ්ඩුවේ නිවත් වූ 16 කණ්ඩායමේ 15 දෙනෙකුම සහභාගී වූයේ නැහැ. ඉතින් 16 කණ්ඩායමේ කවුද වෙවිල හිටියේ? අපේ දයසිරි හිටපු දයසිරි අමතුමා වෙවිල හිටියා. අමතුමා මේ පොඩි ඉන්නේ මේ හිටිය යමන් තරහින්. ඊයේ පැවති පක්ෂ මධ්‍යම කාරක සභාවේදී ගත් තීන්දුව තීරණ සම්බන්ධයෙන් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා අදහස් පළ කළා. දුර්වල ආසන සංවිධායකවරුන් පත් කරන්න කල ජනාධිපතිතුමා ප්‍රධාන මධ්‍යම කාරක සභාව තීරණය කළා. නෑ මේ පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු ක්‍රියාත්මක වීමේදී ඒ දිස්ත්‍රික්කවල ඉන්න නායකයින්ගෙන් අවසර අරගෙන තමයි තම සංවිධායකවරුන් පත් කරන්න තීරණය කළ තියෙන්නේ. ඒ අනුව කඩුවෙල ආසන සංවිධායක ලෙස කටයුතු කළ සුසිල් ප්‍රේමචන්ද්, හක්මන ආසන සංවිධායක ලෙස කටයුතු කළ ලක්ෂ්මන් ඥාපා අබේවර්ධන, අබරාදුව ආසන සංවිධායක ලෙස කටයුතු කළ චන්දිම වීරක්කොඩි, යාපහුව ආසන සංවිධායක ලෙස කටයුතු කළ ටීබී ඒකනායක සහ ගල්ගමුව ආසන සංවිධායක ලෙස කටයුතු කළ පාරානාත් බස්නායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම සංවිධායක දුරවලින් ඉවත් කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩු පාර්ශවයේ නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රී ගුණරත්න වීරකෝන් මහතා කරන්දිනිය ආසන සංවිධායක දොරෙන් ඉවත් කර තිබීම විශේෂත්වයක්. පක්ෂ මහලේකම්වරයා පැවසුවේ WDG සෙනෙවිරත්න සහ අනුර ප්‍රියදර්ශන යාපා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංවිධායක දොර දරන රත්නපුර සහ කටුගම්පොළ ආසන සඳහා සම සංවිධායකවරු පත් කිරීමට කටයුතු කරන බවයි. එනුව සංවිධායකවරුන් ඉවත් කළ ආසන කිහිපයක් සඳහා අද පසරුවේ නව පත් කිරීම සිදු කළා. සුසිල් ප්‍රේමජයන්ත මහතා සංවිධායක දුරේ දරූ කඩුවෙල ආසනය සඳහා සම සංවිධායකවරුන් ලෙස පත් කර තිබෙන්නේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී හෙක්ටර් බෙත්මගේ සහ හිටපු නගරාධිපති ජී.එච්. පුද්දදාස යන මහතරුන්. ගුණරත්න වීරකෝන් මහතාගේ නිවත් කළ කරන්දිනිය ආසන සංවිධායක දුරේ ලබා දී ඇති ප්‍රසන්න ලාල් ජයවීර මහතාටයි. චන්දිම වීරකුඩි මහතා ආසන සංවිධායක දුරේ දරූ හබරාදුව ආසනයේ නව සංවිධායක ලෙස තිසර ගුණසිංහ මහතා පත් කර ඇති අතර ටීබී ඒකනායක මහතා ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ යාපහුව ආසනයේ නව සංවිධායකවරයා ලෙස පත් කර තිබෙන්නේ වෛද්‍ය කීර්ති ෆොන්සේකා මහතායි. මෙට අමතරව තවත් ආසන කිහිපයක් සඳහා නව පත් කිරීම සිදු කර ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික් නායකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතා පත් කළ බව පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළා. අදාළ ආසනවල පක්ෂ බලමණ්ඩල පිහිටුවීමට කටයුතු නොකිරීම සහ පක්ෂයේ සංවිධාන නොකිරීම මෙම ඉවත් කිරීමවලට හේතු වී තිබෙනවා. සංවිධායක දුරවලින් ඉවත් කරන මන්ත්‍රීවරුන් මධ්‍යම කාරක සභාවේ තීරණය පිළිබඳ මෙලෙස අදහස් පළ කළා. සංවිධායක කන් වලින් ඉවත් කරාට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගෙන් අපිව වෙන් කරන්න බෑ. කිසිම දැනුම් දීමක් කළා නෑ. අර කියලා තින්නේ කවුද? පක්ෂයේ වර්තමාන මහලේකම් පක්ෂයේ සමාජිකයෙක්ද කියන එක ඉස්සෙල්ලා අහන්න ඕන. මම මේ තීන්දුව පිළිබඳ කනගාටු වෙනවා. අපිට වැඩි හොඳ ආසන වලට දාන්න පුළුවන් නම් අපි අභියෝග කරනවා. පුළුවන් නම්
පළාත් සභාව ඇති කරන්නේ කියලා බලන්න. දැන් මේවා තීන්දුව ගන්න අය පක්ෂයට ඇවිල්ලා මධ්‍ය මගාර්ග සභාවට ඇවිල්ලා මම හිතන්නේ මාස 3ක් නෑ සමහරු. දැන් පක්ෂේ මාධ්‍ය ප්‍රකාශකයන් ජනතාවගේ ඡන්දයෙන් ප්‍රතික්ෂේප වෙච්ච කෙනෙක් නේ. ඉතින් ඒගොල්ලෝ තමයි අද පක්ෂෙ මෙහෙවන්නේ. මැතිවරණ 12ක් ජයග්‍රහණය කරවලා දීපු අපි ඉල්ලාස්සුනා නම් මේ වගේ දේවල් වලින් අපි ඉවත් කරනවා කියන එක බොහොම සුළු කාරණයක්. ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගැනීමක් සිදු නොකරන බව නීති හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුබණ්ඩාර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළ එක්සත් ජාතික පක්ෂ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින්. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පොලිස්පතිවරයා සම්බන්ධයෙන් අදහස් පළ වුණා. පොලිස්පත්තුමා සම්බන්ධව අපි දැක්ක පහුගිය දවස්වල යම ප්‍රකාශ කරලා තිබ්බා. අපේ අමාත්‍යංශයෙන් අපි කමිටුවක් පත් කරා මේ සඳහා පරීක්ෂණයක් කරන්න. අපි දැක්ක පුජ්‍යලේ යම් මුදල් ගනුදෙනුවක් සම්බන්ධව චෝදනා කරලා තිබ්බා. මේ සම්බන්ධව දැන් රජයේ පරිපාලන සේවයේ උසස් නිලධාරීන් රදවල පරීක්ෂණයක් කරන්න උපදෙස් දීලා තිබෙනවා. මම මේ පොලිස්පත්තුමා සුද්ධ කරනවා නෙමෙයි. ඊයේ පෙරදා මාතර ප්‍රදේශයේ කියලා පාසලක හොඳ දේශනයක් කරා. හැබැයි දේශනේ හරය ගන්නෙ නැතුව එක යම් වචන අල්ලගෙන එක ගැව්වා. මං කියන්නේ නෑ මේ වචන කිය යුතු වචන කියලා. අපි තරේ ප්‍රතික්ෂේප කරනවා ඒ ප්‍රකාශ කරපු වචන. හැබැයි තුමාගේ හොඳ පැත්තකුත් කියන්න ඕන. අපි කුඩු සහ මද්ලව වැටලීම් ගැන පොලිස්පතිතුමා බොහොම තදින් කටයුතු කරමින් යනවා. මේ පොලිස්පතිතුමා වංචාවට දූෂණයට කොහෙවත් නම ගෑවිලා නැහැ. අද පුවත්පත් වාර්තාවල තියෙන ඊයේ දිනේ පොලිස්පතිවරයාට ඉවත් වෙන්න කියලා ජනාධිපතිවරයා සාධිපතිතුමා ප්‍රකාශ කරා. අගමැතිතුමායි ජනාධිපතිතුමායි එහෙම කතා කරලා එහෙම තීරණයක් ගත්තේ නැහැ කියන එක තමයි අගමැතිතුමා කිව්වේ. කියන කියන හැම කතාවම සම්බන්ධව ජනාධිපතිතුමා ප්‍රකාශ කරන්න ඕනේ නෑනේ. ආරක්ෂක ප්‍රධානී රවි විජේනුරත් මහත්මයා අත්අඩංගුවට ගන්න කියලා කොහෙවත් සඳහන් වෙලත් නෑ. එහෙම කටයුතු කළත් නෑ. නැතුම එතුමාගෙන් ප්‍රකාශයක් ලබා ගන්න. කොහෙවත් CID අපි වාර්තා කළා නෑ මෙතුමා අත්අඩංගුවට ගන්න කියලා. පිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට වෙඩි නොවදින රථයක් ලබා දී ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීමක් බව ඒකාපද විපක්ෂයේ පවසනවා. එහි නියෝජිතයින් මේ බව සඳහන් කළේ අද පිරිවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. ලංකාවේ රුපියල්ට මේ තත්ත්වයේ උදාවීමට ප්‍රධානම හේතු තමයි අද රටට ආයෝජනය වෙන එක සම්පූර්ණයෙන් නැවතිලා තියෙන. ඩොලර් මිලියන 400ක බැඳුම් කරවල තිබ්බ විදේශ ආයෝජන මේ වෙද්දි අරගෙන ගිහිල්ලා තියෙනවා. එහෙම නැතුව මේ ඇමරිකාවේ පොලී අනුපාත වැඩි කිරීමක් නෙමෙයි. අගමැතිතුමා මුලින්ම බලයට එද්දි 2015 කිව්වේ මම නළුවෙක් නෙවෙයි මොළයක් කියලා. හැබැයි මේ රටේ තියෙන ආර්ථික අර්බුදات එක්ක අද රටේ ජනතාව කියන්නේ වැඩ බැරි අගමැති. ඒ වගේම පොලිස්පතිතුමාගේ හැසිරීම විහිළුකාරයක් වෙලා තියෙනවා. එතුමා සිහිනේ තමයි පාර්ලිමේන්තුවට. හැබැයි එතුමාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න ඕන නම් දැන් තොයිල් නැටුව ඇති. ඔබතුමා ඉල්ලාස් වෙන්න. නැත්නම් කවදා හරි ඔබතුමාලා ඡන්දෙ ඉල්ලන වෙලාවට ඔබතුමාට පෝස්ටරේ ගහන්න වෙන්නේ කුජීත පූජිත කියලා තමයි. ජනාධිපතිතුමාට ආරක්ෂාව ලබා දිය යුතු ඒක කොපමණ වියදමක් ගියත්. ඒ වගේම තමයි අපි ඉල්ලීමක් කරනවා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් නුම ගහන්නේ වෙඩි නොවදින වාහනයක්වත් ලබා දීලා එතුමාව ආරක්ෂා කරන්න කටයුතු කරන්න එක මේ රජයේ වගකීමක්. ඒ වගේම තමයි පසුගිය දිනවලදී ත්‍රස්ත විමර්ශන ඒකකෙන් නැති වුණා ස්නයිපර් වර්ගයේ ගිනි අවියක්. මේ පිළිබඳව මා ප්‍රශ්න කරද්දී පාර්ලිමේන්තුවේ රංජිත් මද්දුම්බණ්ඩාර අමාත්‍යතුමා මට ලිඛිතව ඉල්ලීමක් කරන්න කිව්වා. අද වෙනකන් ඒ පිළිබඳව ප්‍රකාශයක් කළා නැහැ. ඒක ජනාධිපතිතුමාට ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ජීවිත තර්ජනයක් කියන එක අපි මේ අවස්ථාවේ කියන්න ඕනේ. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අදරදී ඇතපු ජ්‍යෙෂ්ඨ නායකයොන්ට තමයි පහර ගහන්නේ. ඒකේ ප්‍රතිඵලය අද අපිට දැක ගන්න තියෙනවා. ඉදිරි මැතිවරණයකට ඉදිරිපත් වුණොත් මං හිතන්නේ 7%ක්වත් ලබා ගන්න මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැකියාවක් ලැබේ කියලා. එක්සත් ජාතික පක්ෂය සමග කටයුතු කරන අතුරු තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක් නොවන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද කොළඹදී මාධ්‍යවේත අදහස් දක්වමින්. මෙරට ටෙලිනාට්‍ය හා චිත්‍රපට ක්ෂේත්‍රයට කෘතහස්ත සේවයක් ඉටු කළ ප්‍රවීණ කලාකරුවකු වන සිරිල් වික්‍රමගේ මහතාගේ මෙන් නිදහස් කලා සංධානය අද ඒ මහතා වෙත සම්මානයක් පිරිනමුවේ ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී. එම අවස්ථාවට හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා දෙක වූ අතර අනතුරුව මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් අදහස් විමසා සිටියා. ඉතිහාසයේ කවදාකවත් මෙහෙම තත්ත්වයක් ඇති වුණේ නැහැ. මට මතකයි 2007 මුළු ආසියාවම ආර්ථිකය
කඩා හැලෙද්දී ලංකාවේ ආර්ථිකය අපි රඳවගෙන තියාගෙන හිටියා කඩා හැලෙන්න නොදී මුතුමා පෞකාර වැඩක් කරනවා නේද මේ දවස්වල ඒ කියන්නේ මොනවාගේ වැඩද පක්ෂේ කඩනවා වගේ වැඩ එහෙම පක්ෂේ කැඩිල්ලක් නැහැනේ පක්ෂයක් අපිට තියෙනවා ඒක කැඩෙන්නේ නැහැ මේ වෙනකොට දැන් ජනාධිපතිවරයා බැලුවාම අදත් 8 දින සංවිධායක දුර වලින් ඉවත් කරලා තියෙනවා ඒ තුමා කරනවලු නේ අපිට කියන්නේ ඒ තුමානේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ තුමාට බාර දුන්නාට පස්සේ ඒකත් එක ගනුදෙනුවක් නැත පක්ෂයත් එක්ක තියෙනවා පක්ෂේ සමාජිකත්වයේ තියෙනවා එක්සත් ජාතික පක්ෂයත් එක්ක මගුල් කනකම් අපේ පක්ෂයට අපි සම්බන්ධ වෙන්නේ නැහැ පාර්ලිමේන්තුවේ දෙන්නේ තහනම් කරන්නේ නැහැ ඔව් ඉතින් ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය යහපාලනය කතා කිරීමේ තහනම් කරනවා පාර්ලිමේන්තුවේ ඉතින් ඊට වඩා මොකක්ද විශේෂ උසාවිය අදලා අනිත් පාරාර යනවා උසාවිය මැතිවරණ ලං වෙනකොට මියගේ තාදු ජීන්ගේ මලකඳ එළියට ගන්නවා එමිණියා කී පාරක් දැන් මැරිලා ඉපදෙනවාද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ යෝජනාවට එරෙහිව යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර අධිකරණයට යාමේ හැකියාවක් ඇති බව නොබෙල් සාමත්‍ය ආගයට යෝජනා වූ මහාචාර්ය මහමත් සුක්‍රු ගුසෙල් මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සමාන්තර සැසිවාරයක් අමතමින්. මහාචාර්ය මහමත් සුක්‍රු ගුසෙල් මුලසුන හෙබ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සමාන්තර සැසිවාරයක් ඊයේ පැවතුනා. මානව හිමිකම් කවුන්සලයේ ත්‍රස්තවාදී වැළැක්වීමේ ක්‍රියාපටිපාටියට අනුව එල්ඩීටී සංවිධානය ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස නම් නොකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට අයිතියක් තියෙනවා යුක්තිය සඳහා වූ ජාත්‍යන්තර අධිකරණයට යාමට. ඔවුන්ට එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ 31 යෝජනාවද අභියෝගයට ලක් කළ හැකි. මේ සඳහා ජගත් දේශප්‍රේමී ලාංකික සංසදයේ නියෝජිතයින් දෙක්ව සිටියා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙසට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් වූ ඉල්ලීමේ බොහොම පැහැදිලිව සඳහන් වෙනවා ත්‍රස්තවාදී වැළැක්වීමට පියවර ගන්න කියලා. නමුත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයෙන් එම වාර්තාව ප්‍රසිද්ධියටපත් වෙද්දී ඒ වචනය අතුරුදන් වෙලා. ඊට අමතරව ඒ වාර්තාවේ LTTE සංවිධානය හඳුන්වලා තියෙන්නේ ත්‍රස්තවාදී කණ්ඩායමක් වශයෙන් නෙවෙයි. කොහොමද එහෙම වෙන්නේ? ඒක අත්වැරදීමක්ද? නැහැ. හිතාමතාම කළ දෙයක්. මානව හිමිකම් කවුන්සලය නොමග යැවීමට යම් අයෙක් මේ දේ කරලා තියෙන්නේ LTTE සංවිධානය ජාත්‍යන්තර වශයෙන් තවදුරටත් පවත්වාගෙන යාමට. මෙතර රිය ඇඩ්මිරාල් සරත් වීරසේකර මහතාද තවත් සමාන්තර රැස්වීමකදී අදහස් පළ කළා. බොහෝ කලක ඉඳන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් සහ කොටිහිතවාදී පිරිස් චෝදනා කරනවා එදා වගේ අදත් දෙමළ ජනතාව සමූල ඝාතනය වන බවට. සිංහල සෙබළුන් තමන්ගේ ජීවිත පරදුවට තියලා දෙමළ ජනතාව නැවත පදිංචි කිරීම සඳහා පුද්ගල නාශක බිම්බෝම් ඉවත් කරන විට ඔවුන්ට තේ කෝපයක් වූ දීමට විග්නේෂ්වරන් පැමිණියාද? දෙමළ සරණාගතයින් නැවත පදිංචි කරන විට එක් දෙමළ දරුවෙකුට හෝ යෝගට් කෝප්පයක් දීමට විග්නේෂ්වරන් සුමන්තිරන් සිවාජිලිංගම් පැමිණියාද? එවන් කුහකයින්ට වඩා දෙමළ ජනතාව ආදරෙන් රැකගත් සිංහල හමුදාවට ඔවුන් ගැන කතා කරන්න අයිතියක් තියෙනවා. මේ දෙමළ නියෝජිතයින් ලාංකික දෙමළ ප්‍රජාවටම නින්දාවක්. යුද හමුදාවට අවසර ලබා දෙන්නේ නම් යාපනයේ ක්‍රියාත්මක වන ආවා කල්ලිය දින දෙකක් ඇතුළත මර්ධනය කළ හැකි බව යාපනයේ ආරක්ෂක සේනා ආඥාපති මේ ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ යාපනයේ ආරක්ෂක සේනා මූලස්ථානයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්. කල්ලි වශයෙන් පැමිණෙන පිරිස් සිදුකරන පහරදීම් පිළිබඳව අවස්ථා ගණනාවකදී යාපනයෙන් වාර්තා වුණා. එහි ආසන්නතම සිදුවීම පසුගිය ජූලි මාස 30 වනදා වාර්තා වූ අතර එහිදී යතුරුපැදි වලින් කඩුපුළු රැගෙන පැමිණි පිරිසක් පහර දී තිබුණේ වන්නර්පන්නේ ග්‍රාම නිලධාරිවරයාගේ කාර්යාලයටයි. එදිනම තවත් නිමාස 4කට පහර දීමේ සිද්ධින් වාර්තා වුණා. ආවාකල්ලිය සහ දනරොක්කල්ලිය අතර ගැටුම්ද පසුගිය මාස කිහිපයේදී වාර්තා වූ අතර මේ පසුගිය ජූනි මාස 30 වනදා ආවාකල්ලියේ සමාජිකයෙකුගේ නිවසකට දනරොක්කල්ලිය එල්ල කළ ප්‍රහාරයක්. ඊට දෙදිනකට ප්‍රථම ආවා කල්ලිය විසින් දනරොක්කල්ලිය සමාජිකයෙකුගේ නිවසකට ප්‍රහාරයක් එල්ල කර තිබුණා. මෙම කල්ලි දෙක අතර සිදුවන ගැටුම් වලට අමතරව ඔවුන් යාපනයේ සිවිල් ජනතාව බියගන්වා සිදු කරන කොල්ල කෑමේ සිද්ධීන් ආදී සිදුවීම්ද නිරන්තරයෙන් වාර්තා වනවා. මෙම කණ්ඩායම් වලට සම්බන්ධයි කියන පුද්ගලින් අවස්ථා කිහිපයකදීම අතරඟුට කරනද එම ප්‍රහාරවල නැවතීමක් සිදු වුණේ නැහැ. යාපනයේ ආරක්ෂාවට ලොකු ප්‍රශ්නයක් වෙලා නැහැ. ඔය ආවා ගෲප් එක කියන එකෙන් ඇවිල්ලා කරදර කරන ඒ ප්‍රශ්න විතරයි තියෙන්නේ. සමහර පැතිවල ගෙවල් වලට පැනලා මිනිස්සුන්ගේ රත්තරන් බඩු උරගම් කරන පුරුද්දක් වශයෙන් සල්ලි උරගම් කරන ඒ දේ නිතරම වෙනවා. ඇත්තටම අපිට මේක දවස් දෙකකින් නතර කරන්න පුළුවන්. ඒ වුණත් දැනට පවතින නීති අනුව මේක සම්බන්ධ කටයුතු කරන්න පුළුවන් පොලිසියට පමණයි. ඒ වුණාට මේ පිළිබඳව අපි
රජයේ දැනුවත් කරලා තියෙන්නේ ජනාධිපතිතුමා පාව දැනුවත් කරලා තියෙන්නේ ඉදිරියට මේ තත්ත්වයේ දිගටම තිබුණොත් පොලිසියට අමතරව යුද හමුදාව මේකට සම්බන්ධ වෙනවා කියලා තාම අපිට මේ පිළිබඳව හරියට උපදෙස් ලැබිලා නැහැ. ඒ වගේම දැනට රටේ පවතින නීතියේ පොඩි අඩුපාඩුකම් තියෙන මේගොල්ලෝ රිමාන්ඩ් සිරගත කළත් සුමානෙන් දෙකෙන් ආපහු එළියට දානවා. රජය මේ පිළිබඳව ඉතා ඉක්මනින් තීරණයක් ගනී කියලා මම විශ්වාස කරනවා. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දෙන ලෙස සයිටම් උපාධිය සම්පූර්ණ කළ සිසුවියක් අභ්‍යාචනාධිකරණයෙන් කළ ඉල්ලීමකට අදාළව ලැබුණු නඩු තීන්දුව අද ශ්‍රේෂ්ඨාධිකරණයේද ස්ථිර කළා. එහිදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ අදාළ සිසුවියට රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවක්ද ගෙවන ලෙසයි. තමන්ට වෛද්‍යවරයෙකු ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචියට අවසර ලබා දෙන ලෙස ඉල්ලා සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම් ලැබූ සිසුවියක් මීට පෙර අවස්ථාවක අභ්‍යාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කර තිබුණා. සයිටම් ආයතනයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභා පනත යටතේ ලියාපදිංචි ආයතනයක් බැවින් එම ආයතනයෙන් ලබා දෙන උපාධිය නීත්‍යානුකූලව පැවසූ අභ්‍යාචනාධිකරණයේ තීන්දු කළේ අදාළ සිසුවියට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය සඳහා නීතිමය බාධාවක් නොමැති බවයි. පසුගිය ජනවාරි 31 වනදා ලබා දුන් එම නියෝගය අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ පෙත්සමක් ගොනු කරනු ලැබුවා. අදාළ පෙත්සමේ විභාගය අවසන් කරමින් එහි තීන්දුව ප්‍රකාශ කළ අගවිනිසුරු ප්‍රේසත් දෙප් මහතා හා විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා අභ්‍යාචනාධිකරණ තීන්දුව සනාථ කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. අධිකරණයේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝග කළේ අදාළ වෛද්‍ය සිසුවියට රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවක්ද ගෙවන ලෙසයි. රටේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය වෛද්‍ය සභාව මගින් තීරණය විය යුතුයි. අද අපි දකින්න තියෙන ඒ ස්වාධීනත්වයට සෞඛ්‍ය අමාත්‍යවරයා ඉතාම බැරෑරුම් ලෙස තර්ජනයට ලක් කරමින් ඉන්නවා. වෛද්‍ය සභාව රැක ගැනීම සඳහා, වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය රැක ගැනීම සඳහා, සෞඛ්‍ය අමාත්‍යවරයා මේ ගෙන යන වැඩපිළිවෙල නතර කිරීම සඳහා 26 වෙනිදා සයිටම් අරගලය සම්බන්ධයෙන් මැදිහත් වූ පාර්ශ්වයන් සියල්ල නැවත වතාවකින් කැඳවන්න රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයේ තීරණය කළ තුනක්. රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයේ හැටියට මේ ලබා දෙන තීන්දුව ඔබතුමා පිළිගන්නවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ලබා දෙන තීන්දුව පිළිගත යුතුව තියෙනවා. වෛද්‍ය අධ්‍යාපනයේ සහ සෞඛ්‍යයේ ප්‍රමිතිය රකින්න ඉන්න ප්‍රධානම ආයතනයේ පුරප්පාඩු හතරක් පුරවන එක නතර කරලා. ඒ විතරක් නෙමෙයි සභාපතිවරයා ඉල්ලාසුනාට පස්සේ සභාපතිවරයෙක් පත් කරන්න නැතුව ඉන්නේ. එතකොට මෙහෙම සෞඛ්‍ය අමාත්‍යවරයෙක් මේ ඉතිහාසයේ ඉඳලා නැහැ. මෙරටේ පාර්ලිමේන්තුවේදී සයිටම් එකේ සංකේතය අවසන් වෙලා තියෙන මොහොතක තමයි නැවත වතාවක් ස්ථීර කරපු තීන්දුවක් එළියට එන්නේ. ඒක එතකොට හරියට වෙන්නේ හැබැයි දැන් මැරිලා ඉන්න කෙනෙක් නෑ ජීවතුන් අතර ඉන්නවා කියලා සාතිකයක් ලිනවා වගේ වැඩක්. මේ නඩු තීන්දුව පිටිපස්සේ අදත් රාජි සේනාරත්නගේ කුරිරු හිනාව අපිට පේනවා. මේ තීන්දුව පාවිච්චි කරමි මරණ සහතිකේ ලියපු සයිටම් ආයතනයේට නැවත උප්පැන්න ලියන්න කවුරු හරි හදනවා නම් අපි ලෑස්ති නැවත දැවැන්ත අරගලයක් ආරම්භ කරන්න කියන පණිවිඩය අපි අද දවසේ ලබා දෙනවා. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉවත් කිරීමට එරෙහිව එහි සේවකයින් අද දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ විරෝධතාවක නිරත වුණා. එම සේවකයින් සඳහන් කළේ අධ්‍යක්ෂ ජනරාල්වරයා යළි තනතුරේ පිහිටවන තුරු තමන් රාජකාරිවලින් ඉවත් වන බවයි. බත්තරමුල්ලේ සෙත්සිරිපායේ පිහිටි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තු කාර්යාලයේ මැදයට අද දහවල් එහි සේවකින් එක්ව සිටියේ එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කළ ජේ දඩල්ලගේ මහතා ඉවත් කිරීමට විරෝධය පළ කරමින්. හරිසන් ගරු ඇමතිතුමා, අපි ඔබතුමාට කියන්නේ මෙවැනි තීරණ අරගෙන ඔබතුමා හෙට දවසේ සමෘද්ධි ව්‍යාපාරේ වැඩ කරන්න නම් එන්න එපා. අනතුරු වේසේකින් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් විමසීම සඳහා සමාජ සවිබල ගැනීම මහා සුබසාධන මාත්‍යංශයේ ලේකම් ශිරාණි විරකොන් මහත්මිය හමු වීමට පැමිණියා. ඒ ලේකම්වරිය වෙනත් සාකච්ඡාවක නිරතව සිටියේදී මට හිතෙනවා කතා කරලා විසඳ ගන්න පුළුවන් වෙයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියලා ලේකම්තුමිය ඇමතුමාට කොයි විදියකින් හරි අරගන්න. ඇමතුමාට මම ගත්තා, මම හිතන් ජනාධිපතිතුමත් එක්ක වැඩසටහනක් ඉන්න නිසා ඒක මට කතා කරන්න බැරිව ඇති. මේ ප්‍රශ්නය ගරු ඇමතුමත් එක්ක 25 අපි සාකච්ඡා කරමු. මේ ප්‍රශ්නෙට සාධාරණ විසඳුමක් එනකන් දෙපාර්තමේන්තුවේ කවුරු ඇවිල්ලා වගකීම් බාර දීලා ඕඩර් දුන්නත් වැඩ කරන්නේ නැහැ කියන තීන්දුවේ ඉන්නෝ නේද? කිසිම අංශයක වැඩ කරන්නේ නැහැ නේද?
අඹිපුස්ස යුද හමුදා කඳවුරේ මුරකොටියක රාජකාරියේදී සිටි හමුදා සෙබළුකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. පොලිසිය පවසුවේ ඝාතනයට ලක් වූ සෙබළා සතුව තිබූ T-56 ගිනි අවියද මේ වන විට අතුරුදන් වෙති බවයි. තියුණු ආයුධයකින් පහර දී මෙලෙස ඝාතනය කර ඇත්තේ අඹිපුස්ස යුද හමුදා කඳවුරේ සම්මාන ධජ රඳවා ඇති ස්ථානයේහි මුරකොටියක රාජකාරියේදී සිටි WMNS ජයසේන නම් සාමාන්‍ය සෙබළෙක්. පොලිසිය පවසුවේ ඔහු රාජකාරියේ නිරතව සිටියේ අලුයම දෙකත් හතරත් අතර කාලයේදී මෙම ඝාතනය සිදුවන්නට ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පෙරවරුවේ අතනගල්ල මහේස්ත්‍රාත්වරිය විසින් කඳුරු භූමියේදී සිදු කළා. පශ්චාත් මරණ පරීක්ෂණය ගම්පහ දිස්ත්‍රික් මහරෝහලේදී සිදු කරනු අතර සෙබළාගේ පවුලේ ඥාතීන්ද රෝහලට පැමිණ සිටියා. මෙලෙස ඝාතනයට ලක් වූ සාමාන්‍ය සෙබළ WMNS ජයසේන කෑගල්ල බුලත් කොහුපිටිය උඳුකොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය සහ යුද හමුදාව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර හමුදා කඳවුරට රාත්‍රී කාලයේ අනවසරයෙන් ඇතුළු පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විසින් අදාළ සෙබළාගේ ගිනි අවිය පැහැර ගැනීමේ අරමුණින් මෙම ඝාතනය සිදු කර ඇති බවට යුද හමුදාව සැකපල කරනවා. මහබැංකුව වැදුම් කර කොමිසම හමුවේ අසත්‍ය ප්‍රකාශ සිදුකිරීමේ චෝදනාවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා සැකකරුවක ලෙස නම් කර අධිකරණ ලබා දුන් නියෝගය තාවකාලිකව අත්හිටුවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළා. ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව රහස් පොලිසිය කළ ඉල්ලීමකට අනුවයි. රත්නපුර ෆාම් ගාර්ඩන් වත්තේදී ඝාතනය කරනු සමාජ ක්‍රියාකාරකෙක් වූ ධනපාලන් විජයරත්න මහතාගේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට ඇරීම නීති ක්‍රියාත්මක කරන්න ඉල්ලා රත්නපුර පොලිසිය ඉදිරිපිට අද පසුවේ විරෝධතාවක් පැවැත්ුණා. ඉන්ධන මිල ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් සමස ලංකා ස්වංග්‍රකයා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝදරත සංගමය අද කොළඹදී පොල්ගසා විරෝධතාවක් නිරතුණා. නව උපාධි පාඨමාලාවන් ආරම්භ කිරීම සඳහා ගේට්වේ ජාත්‍යන්තර උපාධි පාසල හා ඔස්ට්‍රේලියාවේ ඇඩිලෙඩ් විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට ලැබුණා. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව කල්තැබීමේ විවාදයක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්ුණා. කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කළේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කංචන විජේසේකර මහතායි. මන් දන්නේ ෆයිසර් එමතුමාගේ මොකක් හරි වෙලාවේ තියෙන අවුලක්ද කියලා. එතුමා යන්නේ කොහෙද? අඩුම තරමේ මැතිවරණයක්වත් තියන්න බෑ. ඊයේ එමතුමා අතර ඊයේ මගෙන් කතා කළා මේ කල්දබි විවාදෙ කල් දාන්න පුළුවන්ද කියලා. අර අර්ජුන රණතුංග එමතුමා දිගින් දිගටම ප්‍රකාශ කරන බුකී කරුවන් හැටියට ඔහු අඳුන්වා දීලා ක්‍රීඩාවට ඉස්සර ක්‍රීඩාව ඉස්සරහට ගෙනියන්න බෑ කියන කණ්ඩායම් ඉවත් කරලා ක්‍රීඩාවට ආදරය කරන ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න පුළුවන් කණ්ඩායමක් පත් කරගන්න අවශ්‍ය ඒ ස්වාධීන නිලවරණය තියන්න. ඒ අයගේ මලිලා අයියලා තමයි මේ සමහරලාට විනාශ කරන්නේ. දැන් ඒගොල්ලෝ කල්පනා කරනවා සභාපති වුණා නම් හොඳයි කියලා. මොකද ක්‍රීඩාම දිරවට ක්‍රීඩාව කරන්න දෙන්නේ නැහැ. ක්‍රිකට් ක්‍රීඩාව ජීවිතේ කරන්න නම් වෙන්නේ නැහැ. අර්ජුන නතුංග මැතුම ඉන්නතුරු මම නම් කියන්නේ. මේ ක්‍රීඩකයන්ගේ ෆිට්නස් ගැන මම කතා කරයි කතා කරේ. ඔය ආද ඉන්න ක්‍රිකට් ක්‍රීඩක ගන්නාවක් ඉන්න ඉන්ජෙක්ෂන් ගහලා දුවපු කට්ටිය. මොකද වෙලා තියෙන්නේ? ඉන්ජෙක්ෂන් එක ගහපුවම රිදෙන්නේ නැහැ. ඊට පස්සේ ඉන්ජෙක්ෂන් එක ගැපස්සේ මේක ඉරෙනවා තව දුරට. ෆිට්නස් ගැන කතා කරන අපිත් ෆිට්නස් ගැන හොඳට දන්නා. මේනි කාරණේ කරුණාකරලා ක්‍රිකට් එක සිලෙක්ටර්ස්ලට බාර දෙන්න. අද හතුරුසිංහ මැතුමාගේ අහන්න පුළුවන් මම කියන්න කැමති කරුණාකරලා එතුමට මේ වැඩේ කරන්න දෙන්න. කවුද මොකා දෙන්නේ කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. නිවැරදි ඡන්දයක් තියලා ඔබතුමා නිවැරදි පුද්ගලයාම පත් කරන්න මේකට ඉඩ දෙන්න. හිටපු ආණ්ඩුව කාලේ මහින්ද රාජපක්ෂ මැතිතුමාලා සූර්යව ග්‍රවුන්ඩ් එක හැදුවා. මේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නම තියනවා කියලා සූර්යව ග්‍රවුන්ඩ් එක වහලා දැම්මා. සූර්යවව ක්‍රීඩාංගනේ නිසා අවුරුදු ගණනාවකට අපි මූල්‍යමය වශයෙන් කඩාගෙන වැටු. බිලියන 6ක් සූර්යවවට ගියා. ඒකේ පරීක්ෂණයක් කරන්න කිව්වා. ඒක සොයලා බලන්න කිව්වා. අන්තිමට ආණ්ඩුව බාරගත්තා ඒ ණයගෙවන්. මේ වෙලාවේ ආණ්ඩුවට ඇඟිලි දික් කරනවා නම් දේශපාලන වාසියක් ගන්න මේ ක්‍රිකට් තරඟයක් දෙයක් වටනවා. ඒ ඇවිල්ලා මුලේ නැති අවබෝධයක් නැති
එකක කොන්ත්‍රාත් කරන මිනිස්සු. මේ විවාදය අරමුණම මට ක්‍රිකට් දියුණු කරන්නේ. මෙවැනි කල්තැබීමේ යෝජනාවක් තරඟ දෙකක් පදනම් කරගෙන මේ සභාවට ඉදිරිපත් කිරීම කිසිසේත්ම සදාචාරාත්මක නෑ. ග්‍රැහම් ෆෝඩ් යටතේ ODI වල අපේ ප්‍රගතිය 128යි. නික් පොටස් යටතේ ODI වල 116යි. චන්දික හතුරුසිංහ අපේ ලාංකික පුත්‍රයා අපේ පුහුණුකරු වශයෙන් පත් කළා 141ක ජයග්‍රහණය ලබා ගන්න හැකි වුණා. සමහර අය ඇඟිල්ල දික් කරනවා මම චන්දකල් දානවා කියලා. මම චන්දකල් දාන්නේ නැහැ. And I pledge to this house I will expeditiously hold the elections with regard to the cricket board. I have sent these regulations to be gazetted today. I promise this country with this gazette elections with regard to sports bodies will be most transparent. හමුවෙමු හෙට සවස 6:55ට. සුබ රාත්‍රියක්.